අයිබෝන් විභාග ජයග්‍රහණයක් කියලා කියන්නේ අපේ ජීවිතයේ එක් ජයග්‍රහණයක් පමණයි. නමුත් ජීවිතයේ ජයග්‍රහණය කරන්නට නම් බොහෝ දරා ගැනීම් අපිට සිදු කරන්නට වෙනවා. ඉතින් අපි දකිනවා සමහර වෙලාවට අපස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දිහා බලනකොට අපිට අහන්නට දකින්න ලැබෙනවා තමන්ගේ අතපය හොඳින් තිබුණු හොඳින් හැදී වැඩුණු දරුවන් සමහර වෙලාවට තමන්ගේ ප්‍රතිඵලත් එක්ක ජීවිතය අවසන් කර ගන්නවා. ඒ වගේම සමහර වෙලාවට අපිට දකින්නට ලැබෙනවා ආබාධිත වුණු ඇවිදින්නට බැරි වුණු අකුරු ලියන්නට දෑත් පණ නැති වුණු දරුවන් අපස සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ජයග්‍රහණ ලබා ගන්නවා. ඉතින් මේ දරා ගැනීම අපි හඳුනා ගන්නට ඕනේ අපේ ජීවිතේ ජයග්‍රහණය කරන්නට. ඉතින් ඒ නිසා මා හිතන්නේ ජීවිතයට සිදුවන වෙනස්කම් දරා ගන්නට අපිට හැකියාව තිබෙනවා නම් ඔබේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ කඩයිමත් ඔබට බොහොම හොඳින් ජයග්‍රහණය කරන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ විද්‍යා විෂය යටතේ ඔබට තවත් පාඩමක දැනුම එකතු කරන්නට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය යන මාතෘකාව ඔස්සේ. ඉතින් ඔබ දන්නවා පරිසර දිහා අපි බලන විට හැම මොහොතකම හැම වෙලාවකම පරිසරය වෙනස් වෙන බව අපි දකිනවා. හැබැයි මේ වෙනස් වීම වල ස්වභාවය මේ පදාර්ථයේ වෙනස් වීම වල ස්වභාවය ඒවට බලපාන සාධක මේ තියෙන කාරණා පිළිබඳව අපි දැනගන්නට ඕනේ අපේ අපස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ යටතේ. අද දවසේ අපි මුලින්ම මේ ගැන හඳුනා ගන්නට සූදානම්. මේ විපර්යාස ලෙස අපි හඳුනා ගන්නේ කුමක්ද කියන කාරණේ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ක්‍රිෂාන්ත ප්‍රනාන්දු ගුරු මහත්මයා ගම්පහදක්ෂලා විද්‍යාලයේ. අපි ඔබතුමන්ගෙන් අද දවසේ පාඩම ආරම්භ කරන්න සූදානම්. ඔව් යශෝමි. යශෝමි කිව්වා වගේ විපර්යාස අපේ පරිසරයේ ඕනතරම් සිදු වෙනවා. ඇත්තම දේපොතේ විපර්යාසය කියලා කියන්නේ යම් කිසි වෙනස් වීමක්. එහෙම නැත්නම් මේ තිබෙන දෙයක් යම් දෙයකට වෙනස් වීමක් තමයි විපර්යාසය කියලා කියන්නේ. එතකොට අපි දන්නවා පදාර්ථයේ ඝන අවස්ථාව තියෙනවා, ද්‍රව අවස්ථාව තියෙනවා, වායු අවස්ථාව තියෙනවා. මේ පදාර්ථයේ ගත්තාම නිරන්තරයෙන්ම වෙනස් වීම වලට ලක් වෙනවා. අපි ඒවට කියනවා ඒ වෙනස් වීම වලට විපර්යාස කියලා. මුලින්ම අපි මේ විපර්යාස බලමු ආකාර දෙකකට වර්ග කරගන්න. ඒ ආකාර දෙක තමයි ද්වේපුතේ භෞතික විපර්යාස සහ රසායනික විපර්යාස කියලා අපිට මේ විපර්යාස ආකාර දෙකකට වර්ග කරගන්න පුළුවන්. මුලින්ම බලමු භෞතික විපර්යාසයක් කියන්නේ මොකක්ද කියලා. ද්වේපුතේ භෞතික විපර්යාසයක් කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක් සෑදිලා තියෙන අංශවල සැකැස්ම පමණක් වෙනස් වීමකට ලක් වෙමින් සිදුවන විපර්යාසයක්. වෙනත් විදිහකින් කියනවනම් පදාර්ථයේ යම් අවස්ථාවක් වෙනත් අවස්ථාවකට පත්වීමත් විපර්යාසයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඝන අවස්ථාවක් ද්‍රව අවස්ථාවකට පත්වීමත් විපර්යාසයක් වෙන්න පුළුවන්. ඒ වගේ පදාර්ථයේ එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම හෝ එහෙම නැත්නම් ඒ පදාර්ථයේ හැදිලා තියෙන අංශවල සැකැස්ම වෙනස් වීමකට ලක් වෙනවනම් ඒවට අපි කියන්නේ භෞතික විපර්යාස කියලා. අපි උදාහරණ විදිහට දක්වනවනම් දැන් බලන්නකො දේපතේ ගල් කැඩීමක් ගත්තාම ඒක විශාල කැටයක් කැබිලි වලට නැත්නම් කුඩු වලට ලක් වෙන අවස්ථාවක්. ඒ කියන්නේ විපර්යාසයක්. ඒ වගේම ඉටිපන්දමක් අපි පත්තු කරලා තියෙද්දි එහෙම නැත්නම් දහණය කිරීමේදී දහණය වෙන කොටස නෙමෙයි නමුත් එහි තාපය ලබාගෙන ඝන අවස්ථාවේ තියෙන ඉටි ද්‍රව බවට පත් වෙලා දිය වෙනවා ඔබ දැකලා ඇති. එහෙම නැත්නම් අපි ඉටි කැබැල්ලක් තහඩුවක් මතට තියලා රත් කරනකොට මේ ඝන ඉටි දිය බව දියර බවට පත් වෙනවා. ඒතර ද්‍රව අවස්ථාවට පත් වෙනවා. ඒතර ඒකත් විපර්යාසයක්. ඒ වගේම ජලයේ රත් කිරීමේදී වාෂ්ප අවස්ථාවට පත් වෙනවා. ඒ ද්‍රවයක් වායු අවස්ථාවට පත් වීමක්. ඒතර ද්වීපිතේ මේ ද්‍රව අවස්ථාවේදී සහ වායු අවස්ථාවේ තියෙන ජලාණුම තමයි. නමුත් ඒකේ විපර්යාසයකට ලක් වෙලා එතකොට ඒක භෞතික වශයෙන් සිදු වෙච්ච විපර්යාසයක් නිසා අපි ඒවට කියනවා භෞතික විපර්යාසය. ඒ වගේම තමයි ජල වාෂ්ප ද්‍රව බිඳු බවට පත් වෙන අවස්ථාවක් ගත්තත් වායු අවස්ථාව ද්‍රව අවස්ථාවට පත් වීමක්. එහෙමනම් ඒකත් විපර්යාසයක්. එතකොට ඒ කියන උදාහරණ විදිහට අපි ඒ දක්වපු විපර්යාස භෞතික විපර්යාස. මේ භෞතික විපර්යාස වල විශේෂ ලක්ෂණයක් තමයි මේ නැවතත් ඒ විපර්යාසයට ලක්වුණු මුල් ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ජලයේ වාෂ්ප වුණොත් නැවත ජලය අපිට ගන්න පුළුවන් ඒ වාෂ්පය සිසිල් කරලා. ඒ වගේම අයිස් කැටයක් ද්‍රව බවට පත් වුණොත්, ඒ කියන්නේ ජලයේ අවස්ථාවට පත් වුණොත් අපිට නැවත අයිස් කැටය ලබා ගන්න පුළුවන් ඒක සිසිල් කරලා. ඒ විදිහට ඒ විපර්යාසයට ලක් වෙච්ච දේ නැවත ආරම්භක අවස්ථාවට පත් කර ගන්න පුළුවන්. එහෙමනම් අපි යොමු වෙමු අනෙක් විපර්යාසය තමයි රසායනික විපර්යාස. ඒ රසායනික විපර්යාසයක් කියලා කියන්නේ ද්වීපතේ තිබෙන ද්‍රව්‍ය මගින් වෙනස් ද්‍රව්‍යයන් ඇතිවීමේදී සිදුවන විපර්යාස. එහෙම නැත්නම් තිබෙන ද්‍රව්‍ය මගින් වෙනස් භෞතික හා රසායනික ගුණ ඇති නව ද්‍රව්‍ය සෑදීමේදී සිදුවන වෙනස් වීම වලට තමයි කියන්නේ රසායනික විපර්යාස කියලා. හතර ද්වීපතේ ආරම්භක ද්‍රව්‍ය එක ද්‍රව්‍යයක්. නමුත් එයින් සෑදෙන දේ නව ද්‍රව්‍යයක් නැත්නම් අලුත් ද්‍රව්‍යයක්. මේ සඳහා උදාහරණ කීපයක් අපි බලනවා. එදිනදා ජීවිතයේ
ඕන තරම් අපිට මේ විපර්යාසයන් හමු වෙනවා. දර දහණය ගත්තොතින් ඔබ දන්නවා දර කැල්ලක් දහණයට ලකුණට පස්සේ අලු සෑදෙනවා. ඒ වගේම වායුව පිට වෙනවා. ඒ වගේම තාපය පිට වෙනවා. ඒ වගේම හුණුගල් රත් කිරීමේදීත් මේ විදිහට විපර්යාසයට ලක් වෙලා නවද්‍රව්‍ය සෑදෙනවා. ඒ වගේම කොන්ඩිස් රත් කිරීමේදී අපි දන්නවා මේ පොටෑසියම් පර්මැංගනේට් හෙවත් කොන්ඩිස් කියන එක රත් කරාම නවද්‍රව්‍ය සෑදෙමින් විපර්යාසයක් සිදු වෙනවා. ඒ වගේම යකඩ මල බැඳීම කියන අවස්ථාවත් අපිට රසායනික විපර්යාසයක් විදිහට දක්වන්න පුළුවන්. එතකොට යකඩ මල ඇති වෙනවා. ඒතර දූපිතේ මේ කියන විපර්යාසයන් ගත්තාම මේ වගේ තිබ්බ ආරම්භක ද්‍රව්‍ය නව ද්‍රව්‍යයක් බවට පත් වෙලා තියෙනවා. මේ රසායනික විපර්යාසයක විශේෂ ලක්ෂණය තමයි අර අපි කලින් සඳහන් කළ භෞතික විපර්යාසයකදී අපිට පුළුවන් වුණානේ නැවත ආරම්භක ද්‍රව්‍ය ලබා ගන්න. නමුත් රසායනික විපර්යාසයකදී නැවත ආරම්භක ද්‍රව්‍ය බවට කිසිසේත්ම අපිට පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට යකඩ මල ඇති වුණාට පස්සේ නැවත ඒ යකඩේ අපිට යථාතත්වයට පත් කරගන්න බෑ. නැත්නම් අපිට ලබා ගන්න බෑ. ඒ වගේම තමයි දර කැල්ලක් දහණය කළාට පස්සේ නැවත අපිට දර කියන ඒ අවස්ථාව ලබා ගන්න බැරි වෙනවා. එහෙමනම් ඒ රසායනික විපර්යාස. හොඳයි. අපි මේ සඳහා තවත් උදාහරණ වෙන වීඩියෝ එකට අපි යමු. අපි බලමු ගල් කඩන අවස්ථාවක් ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න. මේ ලොකු ගල් කැබලි කුඩා කැබලි බවට පත් වෙන අවස්ථාවක්. එහිදී මේ විශාල ගල් කැබලි කුඩා කැබලි බවට පත් වෙනවා. එතකොට ඒකේ භෞතික අවස්ථාව එකම වුණාට ඒකේ අංශවල සැකැස්ම වෙනස් වෙනවා. එහෙම නැත්නම් ලොකු කැබලි කුඩා කැබලි බවට පත්වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක අපි සඳහන් කරන්න ඉන්නේ භෞතික විපර්යාසයක් විදිහට. ඒ වගේම අපි තවත් රසායනික විපර්යාසයකට යමු වුණොත් අපි ගමු කැල්සියම් කාබනේට් එහෙම නැත්නම් හුණුගල් පුළුස්සන අවස්ථාවකට. මේ හුණුගල් පිළිසීම සිදු කරනකොට හුණුගල් වලට බන්සන්දාහකයක් මගින් තාපය සපේන අවස්ථාව. ඒ හුණුගල් පිලිස්සෙනවා. නමුත් අපිට ඒක බැලූ බැල්මටම ඒන් නවද්‍රව්‍යයක් සෑදෙන බවක් අපිට නොපෙනුනත් ඔබ දන්නවා හුණුගල් පිලිසීමෙන් තමයි අපි කැල්සියම් ඔක්සයිඩ් නැත්නම් අලුහුණු කියන දේ නිෂ්පාදනය කරන්නේ. එසේනම් මෙහිදී මේ තියෙන කැල්සියම් කාබනේට් නැත්නම් මේ හුණුගල් තාප වියෝජනයට ලක් වෙලා නවද්‍රව්‍ය සෑදෙනවා. එතකොට ඔබ ඔය දකින්නේ හුණු පිලිසීම සිදු කරන සාම්ප්‍රදායික පෝරණුවක් තමයි වම්පසින් පවතින්නේ. එහි හුණුගල් සහ දර මාරුවේ මාරුවට තට්ටු වශයෙන් අසුරලා යටින් දර දහණය කිරීමක් මගින් මේ හුණුගල් පිලිසීම සිදු කරනවා. දකුණු පැත්තේ තියෙන දූපතේ හුණුගල් පිලිසීම සඳහා යොදා ගන්න නවීන හුණු පෝරණුව. එතකොට එහිදී සිදු වෙන්නේ මේක රසායනික විපර්යාසයක්. ඒ වගේම ඔබ දැන් ඔබ දකින්නේ සිමෙන්ති නිෂ්පාදනය සඳහා හුණුගල් පිලිසීම සිදු කරන ආකාරය දාහකයක් මගින් අධික තාපයක් ලබා දෙනවා. ওই භ්‍රමණ පෝරණුවක් ඔබ දකින්නේ. ඒ භ්‍රමණ පෝරණ තුළදී මේ හුණුගල් ඒ වගේම හුණුගල් පමණක් නොවේ එතන කෝක් සහ මැටි කියන අංශුත් රත් වීම මගින් වියෝජනයට ලක් වෙනවා. ඒ වගේම අප යොමු වුණොත් සාමාන්‍ය ජීවිතයේදී දකින්න පුළුවන් රසායනික විපර්යාසයන් සඳහා උදාහරණ කිහිපයකට එකක් තමයි යකඩ මල වැඳීමේ අවස්ථාව අපි කලිනුත් කතා කරා. ඒ වගේම තවත් උදාහරණයක් තමයි පළතුරු ඉදීම. ඔබ දන්නවා පළතුරක් අමුයෙන් තියෙනකොට සහ ඉදුණු අවස්ථාවේදී එහි ලක්ෂණ සම්පූර්ණයෙන්ම වෙනස් වී දැක ගන්න පුළුවන්. එතකොට එතන සිද්ධ වෙන්නේ ද්වේපතේ රසායනික විපර්යාසයක්. ඒ වගේම දර දහණය වෙන අවස්ථාවක් ඔබට පෙනේවි. එයිදීත් අපි කලින් කතා කරපු ආකාරයට එහෙනම් ඒකත් රසායනික විපර්යාසයක්. මේ විදිහට අපිට එදිනදා ජීවිතයේදී ඕනේ තරම් රසායනික විපර්යාසයන් සහ භෞතික විපර්යාසයන් කියලා මේ සිදුවන විපර්යාසයන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දෙපතේ මේ රසායනික විපර්යාසයක් සිදු වෙනකොට අපි ඒක විශේෂයෙන් හඳුන්වනවා රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා කියලා. හොඳයි. මා හිතන්නේ අපි ප්‍රායෝගික ජීවිතයේ අත්දකින්න දේවල් තමයි මුලින්ම මේ හඳුනා ගැනීමේදී බොහෝ විට දකින්නට ලැබුණේ. ඒ උදාහරණ ඔබත් අත්දැකලා ඇති. ඒ නිසා මේ සම්බන්ධයෙන් විපර්යාස සම්බන්ධයෙන් භෞතික සහ රසායනික වශයෙන් අවස්ථා දෙකක් පවතින බව
අපි දැන් ඉගෙන ගත්තා. හැබැයි අද දවසේ අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ රසායනික විපර්යාස සම්බන්ධයෙන්. දැන් ඔබතුමයි කතාව අවසානයේදී අපිට පැහැදිලි කිරීම සඳහන් කළා අපි ප්‍රතික්‍රියාව කියන වචනය පාවිච්චි කරනවා කියලා. එහෙමනම් අද දවසේ අපත් සමගින් සම්බන්ධ වෙලා ඉන්නවා ගෝකුල සිරිවර්ධන ගුරු මහත්මයා බුරුලුපිටිය මහාවිද්‍යාලේ. අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් ප්‍රතික්‍රියාව කියන වචනය අපි ඉගෙන ගත්තා වගේම අපි අහලා තියෙනවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා තවත් පදයක් ඊට එකතු වෙනවා. මෙහි තේරුම අපි පැහැදිලි කරලා ඉදමු. रासायनिक विपर्यास रासायनिक प्रतिक्रिया बद्ध कथा प्रतिक्रिया කියන වේගයත් එක්කලා සංසන්දන වෙලා යන්නේ කොහොමද කියන එක තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. අපි ඊට පෙර බලමු මේ ශීඝ්‍රතාවය එක්කලා බැඳිච්ච තවත් සාධක අපිට මේ භෞතික විද්‍යාවෙදිත් හම්බ වෙන ටිකක් තියෙනවා. අපි ඒවට යොමු වෙලා බලමු මේ ශීඝ්‍රතාවය කියන එක සරලව හඳුනගන්න ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද කියන එක. දැන් ඔබ බලමු මේ මෙතෙන්දි පේනවා මේ වේගය කියන එක. ඔබට පේනවා දුර බෙදීම කාලය අපි දැනටමත් දන්නෝ දුර බෙදීම කාලය. ඒතර බලන්න මෙතන කාලයත් එක්කලා බද්ධ වෙලා තියෙනවා. ඒක සරලව අපිට කියන්න පුළුවන් දුර විනාශීමේ ශීඝ්‍රතාවය. එතෙන්දිත් ඔබට ශීඝ්‍රතාවය කියන වචනය ඇහෙනවා. ඊට පස්සේ බලන්න ප්‍රවේගය කියන වචනය. එතෙන්දිත් තියෙනවා විස්ථාපනයේ බෙදීම කාලය. එතෙන්දි බලන්න විස්ථාපනයේ වෙනස්වීමේ ශීඝ්‍රතාවය. අපි ඒක අර්ථ දැක්වීම ගත්තොත් එහෙමයි අපිට කියන්න වෙන්නේ. ඊට පස්සේ ත්වරණය කියන සාධකය ගත්තොත් එහෙම නැත්නම් රාශිය ගත්තොත් ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතෙන්දිත් අපිට කියන්න පුළුවන් ප්‍රවේග වෙනස්වීමේ ශීඝ්‍රතාවය. දැන් බලන්න මේ ශීඝ්‍රතාවය කියන එක හැම වෙලේම ඔබට දැනෙනවා මේ සමීකරණ දිහා බලපුවාමත් කාලයත් එක්කලා බද්ධ වෙච්ච රාශියක් දැන් මේ ශීඝ්‍රතාවය. ඉතින් එතෙන්දිත් අපිට පේනවා මේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් කියන එක. දැන් අපි මෙතෙන්දිත් අපි බලන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී කොහොමද ඒක මේ කාලයත් එක්කලා සිද්ධ වෙන්නේ කියන එක තමයි ශීඝ්‍රතාවෙන් අපි මේ අඳුනගන්න යන්නේ. අපි බලමු මෙතෙන්දි සමීකරණයක් මගින් මේ ප්‍රතික්‍රියාව කියන එක ඉස්සෙල්ලා අඳුරගමු. ඔබට පේනවා මෙතෙන්දි මේ කැල්සියම් කාබනේට් එක්කලා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කළා कैल्शियम क्लोराइड जलय कार्बन डाइऑक्साइड हेदन तुलित समीकरण दीलती नो मेहदी मे प्रतिक्रियावक सहभागी वन द्रव्य वलट अपिकीन प्रतिक्रियक प्रतिक्रियावर हेदन फल वलट अपिकीन तंगे प्रतिक्रियावें सैदन द्रव्य वलट अपिकीन फल किला क्रिशांत क्यूआ रासायनिक प्रतिक्रियावक नवतापहु त्रिबुन तत्र पाकर्गन दीला දවඩ පේනවා මේ සමීකරණ දිහා බලපුවාමම සහභාගී වෙන්නේ කැල්සියම් කාබනේට් සහ HCl කියන අම්ලය. නමුත් බලන්න හැදිලා තියෙනවා ජලය, කාබන් ඩයොක්සයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ් කියන ලවණය. මේ වගේ වෙනත් ඵල හැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි අපි අර ක්‍රිෂාංශ විස්තර කරේ රසායනික ප්‍රතික්‍රියාවකට ලක්ුණාම ඒක නැවතත් ආපහු ලේසියෙන් හරවන්න බැරි තරම් වෙනස් වීමකට භාජන වෙනවා කියලා. දැන් අපි ඒකට පොඩි සරල ප්‍රැක්ටිකල් එකකට යොමු වෙමු. මම ඔබට දාලා පෙන්නන්නම් කැල්සියම් කාබනේට් වලට අම්ල ටිකක්. අපි බලමු මෙතෙන්දී ඔය අපි කිව්ව දෙ මම මෙතෙන්දී අරන් තියෙන්නේ මේ කැල්සියම් කාබනේට් කුඩු විදිහට අපි ඒකට මේ අම්ල ටිකක් දාලා බලමු මේ කොහොමද මේ ප්‍රතික්‍රියාව වෙන්නේ කියලා. සරලව ඔන්න මම මේකට දන්න ඔබට පේනවා පෙන දමමින් ශීඝ්‍ර ලෙස ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා ඔබට පේනවා. ඉතින් මෙතෙන්දි වෙන්නේ අර අපි ඉස්සෙල්ලා ලියපු ප්‍රතික්‍රියාවට අනුව කැල්සියම් කාබනේට් ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් ලැබෙන අවස්ථාවක් තමයි ඔබේ දැක්කේ. අපි අම්ල දැම්මම මේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණා. මෙන්න මේක සරලව ඔබට මේ ප්‍රතික්‍රියාවක් අපි පෙන්වුවේ. මේක භෞතික විපර්යාසයකට වඩා වෙනස්. මොකද අලුත් ද්‍රව්‍ය සෑදුණු නිසා. ඊළඟට අපිට මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන එක අපි සමීකරණයක් මගින් අවබෝධ කරගනිමු. කොහොමද ප්‍රතික්‍රියාවක් ශීඝ්‍රතාවය අපි ගණිතමය ආකාරයෙන් මේක දක්වන්නේ කියන එක ඉස්සෙල්ලා ඔබ දැක්කා භෞතික රාශිය සඳහා අපි බලමු රසායනිකව ඒක කොහොමද දක්වන්නේ කියන එක මේ රූප සටහනත් එක්කලා. ඔබ බලන්න මෙතන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද කියලා අර්ථ දක්වලා තියෙනවා කාල ඒකකයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. වෙනස් වෙන ප්‍රමාණය කාල ඒකකයේදී. අපි සාමාන්‍යයෙන් කාල ඒකකයක් විදිහට හඳුන්වනවා තප්පර ඒක කාලය. ඉතින් මේ තප්පර ඒකට කොච්චර ප්‍රතික්‍රියා වෙනවද කියන එක තමයි එතෙන්දී අදහස් කරන්නේ. එතෙන්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි
व्ययव प्रतिक्रिया प्रमाण गतव काले बेदपुहाम तपिटगा पुलवांग हेम निपदवन फल प्रमाण गतव काले एकदी निपदवन फल प्रमाण मेनुमेत्कदी व्ययवन प्रतिक्रिया प्रमाणेनु तपट रासायनिक प्रतिक्रिया शीघ्रतावे मनिन्नट पुलवा इति अपि एक तमाय रासायनिको कोहमद प्रतिक्रियक शीघ्रतावे बलन्न कियन एक बलन्न अपि बलमु तवत् प्रतिक्रियक प्रतिक्रियाव शीघ्रतावे बलन्न पुलवां आकार दिकाक तियेनवा अपि ए संधा त्यमु एमु कोहमद प्रतिक्रियावक शीघ्रतावे तवत् बलन्न मे मेतन तियेन ओबट प्रतिक्रिया शीघ्रतावे मैनि हेकि क्रम दिकाक दीला तियेनवा बलन्न मेतन तियेन पलवेनि अर्थ दैक्वीम विदियट निश्चित काल सीमावक तुलदी व्ययवन प्रतिक्रियक प्रमाण हेमत्ता व्ययवन प्रतिक्रियक स्कंदे हेमत्ता परिमाणी पुलवांग हो निपदव फल प्रमाण मेन बलि में बला काले निश्चिता निश्चित काल सीमा वक्त प्रतिक्रियक क्वच्चर व्ययवनोद किल बला पुलवांग हेमत्ता प्रतिपाल क्वच्चर हदनोद किल बला पुलवांग एक क्रमया हेमत्ता तवा क्रमया निश्चित प्रतिक्रियक प्रमाणयक व्ययवीमट हो එමත්තන් නිශ්චිත ඵල ප්‍රමාණයක් නිපද වීමට ගත වූ කාලය මැනීමෙන් එතෙන්දී අපි ඵල ප්‍රමාණය හෝ එහෙම නැත්නම් ප්‍රතික්‍රියක ප්‍රමාණය තමයි ස්ථාවර කරලා තියෙන්නේ ඒ සඳහා ගතවන කාලය මනිනවා එක්කෝ පළවෙනි අවස්ථාව සහ දෙවෙනි අවස්ථාවේ දුපටේ වෙනස වටහා ගන්න පුළුවන් මෙන්න මේ ආකාර දෙකෙන්ම අපිට පුළුවන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ගන්නේ කිරීම සඳහා හොඳයි අපි ගණනය කිරීම තුලින් යම්කිසි අගයන් ලබා ගැනීමක් එහෙම නැත්නම් මේ දේවල් සාමාන්‍ය ජීවිතේ අපි යොදා ගන්න යෙදීම් සඳහා භාවිතා කිරීමට පහසු කර ගන්නට ඒ සිද්ධාන්තපේ කරුණ උපයෝගී කර ගන්නවා හැබැයි දැන් අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ මේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි යම් ආකාරයකට වෙනත් සාධකවල බලපෑමක් තිබෙනවද කියලා යම් යම් සාධක වෙනස් කළොත් අපිට ප්‍රතික්‍රියාක ශීඝ්‍රතාවය වැඩි කර ගන්න පුළුවන්ද අඩු කර ගන්න පුළුවන්ද මේ ගැන මම ක්‍රිෂාන්ත ගුරුතුමන්ගෙන් දැනගන්න කැමතියි. ඔව් යශෝමි. ඇත්තම දෙවිපුතේ මේ ප්‍රතික්‍රියාක ශීඝ්‍රතාවය කියන එක දැන් ඔබ ඉගෙන ගත්තා. මේ ශීඝ්‍රතාවය අපිට එදිනදා ජීවිතයේදී බොහෝ විට වැඩි කර ගන්න සිදු වෙන අවස්ථා ඇති. ඒ වගේම සමහර විට අපිට අඩු කර ගැනීමට සිදු වෙන අවස්ථාත් ඇති. ඔබ දන්නවා ඇති ඔබේ නිවසේ උත්සවයක් පවතින අවස්ථාවක සමහරට ඔබට කෙසෙල් ගෙඩි හැම සොයාගන්න තාත්තට අමතක වුණා නම් සමහරට ඔබ දැකලා ඇති පහවදා තියෙන උත්සවයට කොහොමද කෙසෙල් ගෙඩි ඉක්මනින් ඉදවගත්තේ කියලා. දෙවියපුතේ මේ පළතුරක් ඉදෙන එකත් අපි කියවනේ රසායනික විපර්යාසයක්, ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් කියලා. අපි බලමු ඒ හා සම්බන්ධ දර්ශනයකට අමු කෙසෙල් සහ එම ඉදුණු කෙසෙල් ගෙඩියක් ලබාගෙන අපි ඒ දෙක වෙන් වෙන්ව තබලා එක කෙසෙල් ගෙඩියක් දානවා බඳුනක් ඇතුළට ඒකට දාලා තිනවා ඇසිටලින් වායුව දිය කර ජලය ඇතුල් කරා දින කීපයක් යනකොට බලන්න අර අමු නැත්නම් විවෘත පරිසරයේ තිබ්බ කෙසෙල් ගෙඩියට කලින් මේ අර ඇසිටලින් වායුව සහිත නැත්නම් ඒක වැදින්වට සැලසූ කෙසෙල් ගෙඩිය ඉදීමට ලක් වුණා ඒ කියන්නේ එකම කෙසෙල් ඇවරියක තිබ්බ ගෙඩි දෙකෙන් එකක් ඉක්මනින් ඉදීමට ලක් වුණා මේ බාහිර යම් දෙයක් ලබා දීම තුලින්. ඒතර දෙවිපුතේ රසායනික විපර්යාසයක් සිදු වෙනකොට අන්නේ ආකාරයට අපිට පුළුවන් වෙනවා යම් යම් සාධක මත මේ රසායනික විපර්යාසයක ශීඝ්‍රතාවයේ අඩු හෝ වැඩි කර ගැනීමට. ඒ නිසා ඔබ දන්නවා මේ කෙසෙල් ඉදීමට නම් එදිනදා ජීවිතයේදී අපි දුම් ගැස්සවීමක් සිදු කරනවා. එතකොට ඉක්මනින් ඉදීමට ලක් වෙනවා. එහෙමනම් රසායනික විපර්යාසයක ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක කීපයක් හඳුනාගෙන තියෙනවා දූපතේ. අපි බලමු ඒ සාධක මොනවද කියලා පළමුවෙන්ම එකක් තමයි රසායනික විපර්යාසයක් සිදුවන ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. ප්‍රතික්‍රියක වල පෘෂ්ඨ වර්ගඵලය සලකන්නේ ඒතර දූපිතේ මේ ප්‍රතික්‍රියාව සඳහා සහභාගී වන ඝන ප්‍රතික්‍රියක වල තමා පෘෂ්ඨ වර්ගඵලය බලපාන්නේ ඊළඟට තව එකක් තමා ප්‍රතික්‍රියාව සිදු වෙන උෂ්ණත්වය මේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන උෂ්ණත්වයේ අඩුද වැඩිද කියන කාරණාව මත රසායනික විපර්යාසයේ ශීඝ්‍රතාවයේ තීරණය වෙනවා ඒ වගේම තවත් එකක් තමා ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය දූපිතේ මේ සාන්ද්‍රණය සම්බන්ධයෙන් බලපාන්නේ ද්‍රවමය ප්‍රතික්‍රියක වලයි ද්‍රව අවස්ථාවේ පවතින ප්‍රතික්‍රියක වලයි ඒ වගේම වායු අවස්ථාවේ පවතින ප්‍රතික්‍රියක වල නම් මේ සාන්ද්‍රණය නෙමෙයි බලපාන්නේ පීඩනය ඒ වගේම තවත් මේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධකයක් තමයි උත්ප්‍රේරක කියන එක. ඒතර දූපිතේ මේ හැරුණහම සමහර රසායනික විපර්යාසයන් සඳහා ආලෝකයේ පවා බලපානවා. එහෙමනම් ඒ කිව්ව සාධක හතරෙන් අපි පළමුවෙනි එක ගමු රසායනික විපර්යාසයක ශීඝ්‍රතාවය කෙරෙහි කොහොමද පෘෂ්ඨ වර්ගඵලය බලපාන්නේ කියලා.
अभी मुलिम बलमु मेहम कथा करला रासायनिक विपर्यास लकन घनावस्था पवती द्रव्य उदाहरण दिएट मम स्वल क्रियाकार सिंक कैबली आम्लिया प्रतिक्रियाकरण कहमद किल द्वीपते यम वस्तु नतंग अभी तो यम पदार्थ गतम एक लघु कैबेलक विधि तीयनाट वड़ा एक कैबली बवट नेता कुड़ुबवट पात्कर एक पृष्ठवर्गपल वेडी किल वबट पेहदली करो मंगिता पेहदली नएती उदाहरण अभी तो मेहमे अभी कहना ली कुट्टिया तीवेनो मे ली कुट्टिये पृष्ठवर्गपल यानी मतुपीट वर्गपल गो यम प्रमाण तीयन ये वर्गपले अभी दिखट खेडू होती न तंग एन लीकुटे दिखट कैपू होती अलुत पृष्ठ दिखा कोबट लेबिनो ये कैपू पृष्ठे हरह योट पृष्ठवर्गपल वेडियनो अभी मेक मे विधिट पेहदली करगाबट दी गणवस्तुअक् तीबिनो मे गणवस्तु पेत्तक दिग न तारे दिग सेंटीमीटर दिखा वन विधिमा तीबेने योगेम पलला दिखाई योगेम उसादिगा एक हेम पृष्ठेक हेमधारेक दिग सेंटीमीटर दिखा कि अभी बलो मे गण के पृष्ठवर्गपाले संपूर्ण पृष्ठवर्गपाले कोहम दिखेला सेंटीमीटर दिख गुणकिरी दिख कील के वर्ग सेंटीमीटर हाथराक लेना एक पृष्ठेक इतना द्विपति मे के पृष्ठ हयाक तीनोनी एनिसा हयवर खतर विसी हतराई वर्ग सेंटीमीटर विसी हतरक पृष्ठवर्गपल पावती मे संपूर्ण गणके अभी हितमु मे संपूर्ण गणके अभी एक पृष्ठया मेदी दिकट कपिन आकारेट नेता वर्णगणती आकारेट पालनवाखिल खपनवाखिल हितम उपदेन्दिन खपू अवस्था वा एवलावे बलांड अरे वर्ग सेंटीमीटर दिखा दिग इवई कबली नेता नवत गणक अभीट लेबिन वा गणक अटाक लेबिनवा एक पेत्तक नता एक दारे के दिग सेंटीमीटर एकाय अभी अर सेंटीमीटर दिख दिखट कपनु निशा इतर बलमु मे एक एक पृष्ठवर्गपाल एक गणकेक नता मे वेंगु कुड़ा गणकेक मुहूर्तक वर्गपाल इसम बलमु एक वर्गपाल वेन्नी द्वीपते पेत्तक दिग सेंटीमीटर एक निशा सेंटीमीटर एक गुणकिरीम सेंटीमीटर एक वर्ग सेंटीमीटर एकाई एक मुहूर्तक इतर द्वीपते मेके एक मुहूर्त वगेम मुहूर्त तीनों हेमना मे मुहूर्त हाईम वर्गपाले वर्ग सेंटीमीटर हयाक्न इतर द्वीपते वगे गणक कैबली मेके अभी अटाक व्यंकरगंड फुलवांगुन निशा मे अटेम मुलु पृष्ठवर्गपाले विनवा वर्ग सेंटीमीटर हतलिस अटाक अटवर खाय हतलिस अटाक वर्ग सेंटीमीटर हतलिस अटाक वोट मत के अति इसलावे एक मुहूर्तक वर्ग सेंटीमीटर हतराय हेम मुहूर्त हाय निशा वर्ग सेंटीमीटर विसी हतराई थनी गणके पवती अवस्था नमु मे कैबली वोल्ट कैपू अट पास दैंग मे के पृष्ठवर्ग फले वर्ग सेंटीमीटर हतलिस अट दक्वा वेडियला तीवन एम नीपति वोट पेहदली वेन्नोने यम गण वस्तु आ कैबली वोल्ट करा करा कैबली वोल्ट पात करांड करांड कुड़ करांड कुड़ बवट पत्नी वोट मुखद मे के पृष्ठवर्ग फले इता वेडियन एम ओब ए गण वस्तु सह एम कैबली अवस्था सह कुड़ अवस्था की गाँव पृष्ठवर्ग फले वेडिवेन अवबोधयाखला अभी मे परीक्षण यमु यमु मेतिवेन द्वैपते सिंक कैबेल अक्ट युदागत नलय इवगेम मेहितिवेन एम इस्कांदेम सहित सिंक कैबेल कैबली वर्ट पात करलाइन एम अभी मे दिखटम आम्ले की हाइड्रोक्लोरिक आम्ले सामन परमावक युदल बलमु कोई वगे विपर्यास कपिट देख गंडे पुलवांग वे देखिए मे दी कैबली से नलियट हाइड्रोक्लोरिक आम्ले बट पेनेवी प्रतिक्रियाकरण आकारे वायु बुबुलु पेमिनी मतुलें इवगेम ईट मेहाइ मम तवात नल दिखाने दिन कैलशियम कार्बोनेट खेट सह कैलशियम कार्बोनेट कुड़ विधिट एक द्वीपते इम आम्लेम अभी युदल बलमु बट पेन वायुबुबुल पिटवी में वेगे तोलीन कोई वगे प्रतिक्रिया शीघ्रता व्यक्त वेग पवती नदीन वोट गोकुल पेहदली कला प्रतिक्रिया शीघ्रता वे अभी अंदुनागन आकार पिटवन
පල ප්‍රමාණය ඒ වගේම මේ වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය ඒක කාලය තුළදී ඒ වගේ ආකාරය තුළින් එතකොට කැල්සියම් කාබනේට් තුළට අම්ලයේ දමපු එකේ ඉක්මනින්ම ප්‍රතික්‍රියා කළ ආකාරයක් ඔබ දුටුවා කුඩු සහිත නලයේ කුඩු සහිත එකේ ඒ වගේම කැබලි සහිත එකේ තවමත් කැබලි පවතිනවා ඒ වගේම ඔබට පෙනේවි සිංක් කැබැල්ල ලෙස යෙදුව එකේ පිට වෙන වායු බුබුළු වලට වඩා සිංක් කුඩු විදිහට නැත්නම් කුඩා කැබලි විදිහට යොදපු එකේ වායු බුබුළු පිටවීමේ වැඩි වේගයක් ඔබට දැක ගන්න ලැබේවි එසේනම් ද්වේපතේ ඔබට කලින් පැහැදිලි කළ ආකාරයට ප්‍රතික්‍රියකේ මේ ඝන ප්‍රතික්‍රියකේ විශාල කැබැල්ල වෙනුවට කුඩු ලෙස යොදන අවස්ථාවේ එහෙම නැත්නම් කැබලි ලෙස යොදන අවස්ථාවේ පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වීමට ලක් වෙන බැවින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වැඩි කියලා අපිට මේ ක්‍රියාකාරකමින් පැහැදිලි වෙනවා ඒ වගේම අපි බලමු එදිනදා ජීවිතයේදී මේ ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලයේ කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට වැඩි වෙන අවස්ථා සඳහා අපි යොදාගෙන තියෙන්නේ කියලා එකක් තමයි දෙපතේ ඔබ දන්නවා අපි විශාල දර කොටයක් එහෙම අවුලවා ගන්න එහෙම නැත්නම් ඒක ගිනි තියන්න ඒක දහනය කරන්න අපහසුයි නමුත් ඒ විශාල දර කොටය අවුලවා ගැනීම සඳහා අපි කුඩා දර කැබලි යොදා ගන්නවා එතකොට එහෙම නැත්නම් ඒ කොටයම අපි කුඩා කැබලි වලට පලා ගන්නවා එතකොට දෙපතේ ඒ කුඩා කැබලි වලට පලා ගැනීම තුළදී අපිට පැහැදිලි කරන්න වෙන්නේ මේ පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙනවා එතකොට මොකද වෙන්නේ ඔක්සිජන් එක ගැටෙන පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වීම තුළින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා ඒ වගේම සීනි දේ කරන්න ගියාම විශාල සීනි නැත්නම් ලොකු සීනි කැටවලට වඩා අර කුඩු වගේ තිබෙන එහෙම නැත්නම් කුඩා ප්‍රමාණයේ අංශු විදියට තියෙන සීනි දේ කර ගැනීම අපිට පහසුවක් වෙනවා ඒ වගේම ලුණුත් කැබලි ලුණු නැත්නම් ලොකු ලුණු කැට පාවිච්චි කරනවට වඩා ලුණු කුඩු ලෙස යොදා ගන්න වෙලාවේ අපිට ඉක්මනින් ඒක දේ කර ගන්න පුළුවන් ඒ වගේම පොහොර යොදන කොට ශාක වලට පොහොර යොදන කොට විශාල කැට ලෙස යොදන කොට සමහර විට දින ගණනාවක් යනකම් මේක ජලයේත් එක දිය වෙලා නැති වෙන්න පුළුවන් නමුත් පොහොර කුඩා කැට ලෙස නැත්නම් කුඩු ලෙස යොදා ගත්තාම ඒකේ ශීඝ්‍රතාවය වැඩි කර ගන්න පුළුවන් ඒ වගේම තමයි කොම්පෝස්ට් පොහොර සෑදීමේදී ශාක පත්‍ර ආදිය අපි කැබලි කරලා යොදනවා නම් ඒක අපිට ඉක්මනින්ම කොම්පෝස්ට් පොහොර නැත්නම් අඩු දින ගණනකදී ලබා ගන්න පුළුවන් ඒ වගේම සබන් කැබැල්ලක් ලෙසට වඩා සබන් කුඩු අපි රෙදි සෑදීම සඳහා යොදා ගැනීමේදී ජලයත් එක්කලා ඒවා දිය වෙලා ඉක්මනින්ම ඇඳුම් වල කුණු ඉවත් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා හොඳයි දැන් අපි මේ කතා බහ කරමින් ඉන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන එක් සාධකයක් පිළිබඳව ඒ අපි කතා කළේ පෘෂ්ඨ වර්ගඵලය ප්‍රතික්‍රියකවල දැන් අපි දන්න කාරණේ තමයි දැන් විද්‍යාගාරයක වගේ අපිට ඔබට ඒ පහසුව සල්සන්නට හැකියාව නැහැ නමුත් ඔබ දැනගත යුතු කාරණේ තමයි මෙවැනි සාධකයක් පිළිබඳව අපි පරීක්ෂණ පවත්වන හැම වෙලාවකදීම අනිත් සාධක සියල්ල නොවෙනස්ව තිබෙන්නට ඕනේ මේ ප්‍රතික්‍රියවල ප්‍රමාණය ස්කන්ධය එහෙම නැත්නම් ඒවට භාවිතා කරන රසායනික ද්‍රව්‍යවල සාන්ද්‍රණය ඒ වගේ මේවායි ප්‍රමාණයන් මේ සියල්ල එක ආකාරයෙන් තබලා තමයි අපි වෙනස් වෙන සාධකයේ සම්බන්ධයෙන් පරීක්ෂණය කරන්නේ ඉතින් එහෙමනම් අපි ඊළඟට බලමු උෂ්ණත්වය කොහොමද ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපෑම් කරන්නේ කියලා ගෝකුල ගුරු මහත්මයා අපිට පැහැදිලි කර දෙයි ඔව් දුපතේ ඔබ දැන් දුටුවා එක සාධකයක් එහෙම නැත්නම් වර්ගඵලය කොහොමද බලපාන්නේ කියන එක අපි බලමු උෂ්ණත්වය වැඩි වුණාම යම්කිසි ප්‍රතික්‍රියාවක ද්වේපුතේ සිද්ධ වෙන්නේ මොකද්ද යම්කිසි පද්ධතියකට උෂ්ණත්වය ලැබුණාම ද්වේපුතේ ඒ පද්ධතියේ තියෙන අංශුවල චාලක ශක්තිය ඔබ දන්නා උෂ්ණත්වය කියලා කියන්නේ අපි තාප ශක්තිය ලබා දෙනවා තාප ශක්තිය ලබා දෙද්දි මේකේ අංශුවල චාලක ශක්තිය ඉහළ යනවා චාලක ශක්තිය ඉහළ යද්දි ද්වේපුතේ ඇතුළේ සිද්ධියේ දැන් මේ තියෙන අංශු වේගෙන් වේගෙන් වෙනත් අංශුවකට ගැටීම් ප්‍රමාණය වැඩි වෙනවා දැන් මේ ගැටීම් ප්‍රමාණය වැඩි වීම තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඉහළ යාමට හේතුව. ඒතර උෂ්ණත්වය වැඩි නම් අපිට තේරෙනවා ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා මොකද චාලක ශක්තිය ඉහළ යන නිසා. උෂ්ණත්වය අඩු වුණොත් චාලක ශක්තිය පල්ලෙහා යනවා. එතකොට ගැටීම් සංඛ්‍යාව අඩු වෙනවා. එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒතර අපි බලමු මේක මේ විදිහට වෙනවද කියන එක. අපි බලමු මේ පොඩි ප්‍රැක්ටිකල් එකක් එහෙම නැත්නම් පරීක්ෂණයක් කරා මේක මෙහෙම වෙනවද කියන එක. අපි ඉස්සෙල්ලාම බලමු ඊටාම සරල පරීක්ෂණයක් අපි ගෙදර දොරෙත් කරන එකක්. ඔබ දන්නවා සමහරලාට අම්මලා බීම එහෙම හදද්දී ඔය සීතල වතුරෙන් නෙමෙයි බීම හදන්නේ. මොකද සීතල වතුරෙන් බීම හදද්දී සීනි ටික දිය කරගන්න හරි අපහසුයි. දැන් අපි උණු වතුරෙන් දිය කරගත්තොත් තේ වලට එහෙම සීන් දැම්මම ඔබ දන්නවා ඉතා පහසුවෙන් තේකේ තියෙන සීන් දිය කරගන්න පුළුවන්. අපි බලමු මේ විදිහට මෙතන මේ අපි වීදුරු දෙකකට සමාන පරිමාවට සීනි දාලා තියෙනවා. අපි සීතල වතුර සහ උණු වතුර දාලා ඒ දෙකෙන් ඉක්මනින් දිය වෙන්නේ කුමක්ද කියලා බලමු.
मंगट मुनिम मे दाल पेन शीतल वत्र सामन परमा पुलवंतर दाऊ मिन्न मे शीतल वत्र दीद्रुकट इत अभी उनसुम बोतले कि दाम उबट इत पेहदील पेन नोनी सा सामन परमा हदागमी दिन वोट दैन टमत पेनो मे शीतल वत्र ताम सीनी इतुला बलन मे उन्वत्र दापी इताम पहासुंग उन्वत्र दाने मट इताम पहासुंग सीन टीके दीकर पुलवाम पहासुम दीवना मे पेनो बट दलू शीतल वत्र कलवांकल बलन ताम तोबट पेनो सीनी कैट एहम इतुला तीनो कट हेतु बट इताम पेहदली उष्णते अड़वे के अंशुल चालक शक्ति अड़ुनिसा गटीम प्रमाण अड़ुनिसा दिए कि अपहासुला तीन मे बला इताम पहासुंग उन्वत्र के दिए उना तवमत शीतल वत्र के दिए नौन सीनी तिबिन बाव बट पेहदिलो पेनो मे बला ताम पेहदिलो बट दर्शने उना अभी तवत् मेवैन प्रायोग परीक्षण यामु ये मम वोट पेन्ना दाने अभी पेलपोते परीक्षण दिता अरंतीनो पोटैशियम पर्मैंगनेट समपारिमा देखट यकड एन देखा दामू एकम विधि यकड एन देखा मम गिना वा यकड एन देखा मेकट अतुल करम मेकड एन देखा दम देखे पेनो मे नल देखे तीन परिमा सामनो तीनो यकड एन देख तीनो दे इक नल या कपी उष्णते वैडी करना मेतन तीन स्पीतुलाम पोट अल्लमी वो नल देखा तो बड़े संसंदन कर पुलवा स्पीतुलाम पोट मा मल तीन एक नल या पेनो अतट एक नल एक उष्णत्न बाबू बट अवबोध कर पुलवा अनेक नाले मम सामान्य उष्णत्व तत्व त्यागण इन्नो गोकुल सर एक्चुअली तीन यकड़े अनेत यम प्रतिक्रिया सिद्धेला वगे पेनो आई के अरे लोहे के तीन अरे दिसने गति क्रमेन अड़ुए अड़ुए मी यानो यानो न मेके पहे ओबट पेनो टिकाक ला पहे कर लाख के ला तीनो नाल देखे संसंधनात्मक बैलूत मैं स्प्रित लाम पे तीन ने स्प्रित तू एक दम पार्टिंग तिबुना टेक वेनम देख को भाई का पहे दिली ने तो बट टिकाक अड़ुए नो पेनो द नल देखे पेहदील वेनसाट निरीक्षण अभी गोकुल सर अभी तुट अति स्वल्प निरीक्षण लबागंडन निरीक्षण संपूर्ण दकीन है रत्कर पुनाले पहे होंदते माडुवेला गिया बलन्न एतर उष्णत्वे वेनस तमै अपिट तेंदि बलपैवे प्रतिक्रिया शीघ्रतावय वैडिवीम संदा उष्णत्वे होंदिन बल बलपान बव ओबट पहेदिलो पेनो ए कियन्ने अपि उष्णत्वे वैडि वेन अवस्थावेदि प्रतिक्रियाक शीघ्रतावय वैडि वेन बव तमै एयिन अपिट दनगन्न लबेन्ने मोकद चालक शक्ति इहेल यनवा प्रतिक्रियावे उष्णत्वे इहेल यामत एक्कला अंशुवल चालक शक्ति इहेल यनवा एतर दुवे पुत्ते गटीम प्रमाणय वैडि वेनवा गटीम प्रमाणय वैडि वेनवा कियला कियन्ने प्रतिक्रिया शीघ्रता ही हिलेनो कृषांत गुरुमान में आप हेमन प्रतिक्रिया शीघ्रता के बलपान थवत् साधक पीलबंधु दरुअ कारण पहले कर
द्वीपति प्रतिक्रिया पृष्ठवर्गपल बलपान आकार अभी कथा कर ये गोकुल से पेहदली कर प्रतिक्रिया शीघ्रता वेगि प्रतिक्रिया पावती उष्णतया बलपान किल हेना अभी बल द्वीपते तवत्वस्ताव प्रतिक्रिया शीघ्रता वेगि प्रतिक्रिया सांद्रणिया बलपान दूतालट मतक मैं खाली में मे सांद्रणीय संबंध अभी कथा करें द्रववस्ताव पावती प्रतिक्रिया यसेना अभी बलमु अम्ल युदागिन प्रतिक्रियावक सांद्रणे प्रतिक्रियावक स्वीकृता विक्री कोहमद सांद्रणे बलपाणि किल मम मे सन्दः यदा गन्न पेर परिधिम सिंक एकम प्रमाणेट कैबली करन लद एकम स्कंदयन देका एक समान स्कंदयन देका एवगेम कैल्शियम कार्बोनेट कुडु बवट पत् करन लद एकम स्कंदयन देका इतर द्वीपते इतर सियलुम साधक समानाय मम करन्न बलापुरुत्तु वेनि मे एक सिंक नलयकट सिंक अडंगु एक नलयकट सांद्रणीयं वेडी अम्ल परिमावक सह अनिकट सांद्रणीयं अडु अम्ल परिमावक नमुत् अम्ल परिमावन देक एक समान वन विधियट अपि योदमु एसेनम् मम पलमु नलये सांद्रणीयं वेडी अम्ल परिमावक यदीम सदा मम जलय स्वल्पयक् यदुवा देवेनि नलयट मम जलय वेडी प्रमाणयक् यदुवा एतकोट द्विपुते ඊළඟකටත් මම ජලය අඩු ප්‍රමාණයක් යොදනවා අනිත් කැල්සියම් කාබනේට් අඩංගුවකට ජලය වැඩි ප්‍රමාණයක් යෙදුවා නමුත් මම තාම අම්ලය භාවිත කළේ නැහැ මම දැන් අම්ලය මේ නල හතරටම යොදනවා සම්පූර්ණ නැත්නම් මේ පරීක්ෂණ කට්ටලයේ මේ සිංක් අඩංගු නල දෙකේ අවසාන පරිමාව එක ප්‍රමාණයකට වෙනසේ එතකොට ඔබට පෙනේවි सिंक अडंगु पलवेनि नलयट मम अम्ल यम प्रमाणयक् दैम्मा ए परिमावम अवसान परिमाव एक समान वन तुरु मम देवेन नलयट अम्ले एकतु करनवा एतर द्विपते देके अवसान परिमा समान निसा ओबट मतक एति मम पलमु नलयट जले अडुवेनुत अम्ले वेडियेनुत यदुवा एवगेम देवेन एकट जले वेडियेनुत अम्ले अडुवेनुत वन विदियट यदुवा एवगेम कैल्शियम कार्बोनेट अडंगु एकेत पलमु नलयट जले अडवी यदुआ इतकोट अम्ले वेडिवेन विधि टाइम इतकोट सांद्रणीय वेडिवेवी देवेनी एकट अम्ले अडु प्रमाणे यदुआ इतकोट ओबट मे कैल्शियम कार्बोनेट यदुपेकेना इक्वनिम अपिट प्रतिक्रिया देखकंड पुलवांगुना सांद्रणीय वेडियेके प्रतिक्रिया शीघ्रतावे वेडी सांद्रणीय अडुवेके अम्ल सांद्रणीय अडुवेके प्रतिक्रिया शीघ्रतावे अडुई एके बुबुलु यन आकारी देखकंड पुलवां एवगेम सिंक कैबल यदपेके सांद्रणीय वेडी नलिए तमा फलमेक मे देवनी सांद्रणीय अडुवेक यही प्रतिक्रिया शीघ्रता हुंदी निरीक्षण कलोत्तो बट देखगंड पुलवांग वेई बुबुलु वेडी वेगे पिटवने के तमा प्रतिक्रिया शीघ्रता वेडी वेन्ने ओब कैल्शियम कार्बोनेट के दिनांक ए कोई वगे दिखेने का दुटुआ इतर द्वीपते मेकदी अपि कले सांद्रणीय वेनास अवस्था देखाक नेतं परिमावन देखाक यदुआ नल संदहा इतर द्वीपते अम्ले सांद्रणीय वेडियनोट प्रतिक्रिया शीघ्रता वेडियुना अम्ले सांद्रणीय अडुवेनोट प्रतिक्रिया शीघ्रता अडुना अपि बलमु कोहमद एक वेन्नी कियला द्वीपते अम्ल सांद्रणीय वेडियनोट एम नत्तम प्रतिक्रियकवल सांद्रणीय वेडियनोट ए अणु एम अम्ल अणु अर घन अवस्थावे पवित्तिच्च सिंक सह कैल्शियम कार्बोनेट समग गैटेन प्रमाणे नत्तम गैटेन शीघ्रता वेडियुना विनति दीन की सांद्रणीय वेडियन अंशु मेतम अणु इकनीक गेटेन शीघ्रता वेड़ी एनिस प्रतिक्रिया शीघ्रता वेडियन इवगेम सांद्रणी अड़ना प्रतिक्रिया शीघ्रता अड़ेनो इकट हेतुतम द्वीपते अंशु गेटेन शीघ्रता अड़ी मई बलम वायु संबंध सांद्रणी मे बलपाने पीड़ने इतर द्वीपते उबट प्रतिक्रिया शीघ्रता विक्रहि पीड़ने कोहमद बलपाणि किल पेहदलीकरण वबट पेनेवी रूप दिगा इकम अंशु नेता इकम वायु अणु प्रमाण अत्यन परिमा दिखक अंशु पवती ना कार्य वंपस बंधुने परिमा वेड़ी ए तिबेन अंशु प्रमाणीयतमा अनित के तिबिन्ने इतर द्वीपते वंपस बंधुने परिमा वेड़ी सा पीड़ने अड़ी इतकोट देवनी बंधुने परिमा अड़ुनि सा पीड़ने वेड़ी इतर द्वीपते वोट पेनेवा मिहि प्रतिक्रियक अंशु वर्ग देखा देखे मदाला
මේ පරිමාව වැඩි එකේ එහෙම නැත්නම් පීඩනය අඩු අවස්ථාවේදී අංශු එකිනෙක ගැටෙන ප්‍රමාණයට වඩා මේ අඩු පරිමාවක් තුල එහෙම නැත්නම් මේ වැඩි පීඩනයක් තුල පවතින අවස්ථාවේ අංශු එකිනෙක ගැටෙන ප්‍රමාණය වැඩි. ඇත්තටම ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ මේ අංශු එකිනෙක ගැටීමයි. අංශු එකිනෙක ගැටීමට ලක් වෙලා නව ද්‍රව්‍යයක් සෑදීමයි. එසේනම් පීඩනය වැඩි වෙනකොට අංශු එකිනෙක ගැටීමේ ශීඝ්‍රතාවය නැත්නම් ගැටෙන ප්‍රමාණය ඒකක කාලයකදී ගැටෙන අංශු සංඛ්‍යාව වැඩි වෙන නිසා පීඩනය වැඩි වෙනකොට වායුවක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. ඇත්තරම නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එකතු කරලා ඇමෝනියා නිපදවන හේබර් කියන ක්‍රමයේදී මේ පීඩනය වැඩි කිරීම තුළින් මේ ඇමෝනියා වැඩි ශීඝ්‍රතාවයකින් නිපදවා ගැනීමක් කාර්මික ශාස්ත්‍රයේදී සිදු කරනවා. හොඳයි. දැන් අපි හොඳින් මේගෙන ගත්ත රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන එක් එක් සාධක පිළිබඳව අපි ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය පිළිබඳව කතා කරා, උෂ්ණත්වය පිළිබඳව කතා කරා, ඒ වගේම සාන්ද්‍රණය බලපාන ආකාරය කතා කරා, ඒ වගේම අවසාන වශයෙන් අපි පීඩන කියන සාධකේ වායු පදාර්ථයේ වායු අවස්ථාවට අදාළව සාකච්ඡා කරා. අපි අවසාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි उत्प्रेरक वाले बल पैम कोई गोकुल महान पैदे ओब उत्प्रेरक अवधानी उमको मेतक्ला कथाकरा हेमवेला हेम प्रतिक्रिया सिद्ध गटीम प्रमाण वेडवेनोकिल उत्प्रेरक वलिंग मे अवधाल अंशुअल गटीम संदावश्य पशुभिम सकाशकिरी तमें उत्प्रेरक प्रधान वश्य गटीम पुष्ट प्रमाण वेडिकिरी संदा उदाहेनो එතකොට වෙන්නේ ඇත්තටම ගැටීම් ප්‍රමාණය වැඩි වීම තමයි. අපි බලමු මුලින්ම උත්ප්‍රේරකයක් කියලා කියන්නේ මොකක්ද කියන එක මෙහිදී. උත්ප්‍රේරක කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන නමුත් ප්‍රතික්‍රියාවේදී වැය නොවන ද්‍රව්‍ය උත්ප්‍රේරක ලෙස හඳුන්වනවා. ඔබට පැහැදිලි බලන්න රසායනික ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කළත් ඒකට වැය වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවට සහාය දීමක් විතරයි සිද්ධ කරන්නේ. ඉතින් අපි බලමු උත්ප්‍රේරකයේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියන එකට තවත් දැන් උත්ප්‍රේරකයේ ප්‍රතිවිරුද්ධ පැත්තකුත් තියෙනවා ඇත්තටම ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි මන්දක කියලා කියන්නේ උත්ප්‍රේරකයක් කරන දේ ප්‍රතිවිරුද්ධව කරන මන්දකයකින් බං ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරන ද්‍රව්‍ය නිෂේධකේවත් මන්දක ලෙස හැඳින්වෙනවා. දැන් අපිට සාමාන්‍ය මන්දකයක් විදිහට ගන්න පුළුවන් H2O2 එහෙම නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට H2SO4 සල්ෆියුරික් අම්ලය දැම්මොත් පොඩ්ඩක් ප්‍රතික්‍රියාව අඩු වෙනවා. ඒක වැඩි ප්‍රතික්‍රියාවේදී ඔබ දන්නවා H2O2 ඉතා පහසුවෙන් වියෝජන වෙන ද්‍රව්‍යයක්. නමුත් ඒකට සල්ෆියුරික් අම්ලය වැටුනොත් ඒකේ වියෝජන ශීඝ්‍රතාවය අඩු කර ගන්න පුළුවන්. ඒක මන්දක ක්‍රියාවක්. දැන් අපිට පොඩි ප්‍රැක්ටිකල් එකකට එහෙම නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණයකට යොමු වුණොත් හරි ලස්සන පොඩි එකක් අපි බලමු. මෙහිදී මම යොදා ගන්නවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේ නල දෙකකට දාලා. දාලා එකකට මම දානවා මැංගනීස් ඩයොක්සයිඩ්. ඔබ දන්නවා මැංගනීස් ඩයොක්සයිඩ් කියන්නේ පොටෑසියම් පර්මැංගනේට් රත් කරලා ඔක්සිජන් පිට වුණාම අපට ඉතුරු වෙන මේ කුඩු එක තමයි මැංගනීස් ඩයොක්සයිඩ්. මේක වතුර දිය කරොත් කොළපැහැති ද්‍රාවණයක් අපට හම් වෙනවා. අපි දාලා බලමු උත්ප්‍රේරකයක් විදිහට මැංගනීස් ඩයොක්සයිඩ් කොහොමද ක්‍රියා කරන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට. දැන් මම ඔබට මේ පෙන්නනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමපරිමාසම් අපි දාමු මේ නල දෙකට. එකකට මම දැම්ම ඔන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, අනික් නලයටත් මම දානවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමපරිමා දාන්නම්. ඔබට පේනවා දැන් දෙකෙන්ම යම් සුළු ආකාරයෙන් බුබුලු පිටවීමක් සිද්ධ වෙනවා. දැන් දෙකෙන්ම බුබුලු පිටවෙන්නේ දුවේ පුතේ වියෝජනය වෙනවා ඒ දෙකම. දැන් අපි මන් ප්‍රතික්‍රියක දැන් මේ මෙතෙන්දි ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරකයක් විදිහට මන් දාන්න හදන්නේ මේ මැංගනීස් ඩයොක්සයිඩ් ටික. දැන් මේක ඊටාම හොඳින් බලාගන්න මැංගනීස් ඩයොක්සයිඩ් වැටිච්ච ගමන්ම මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට මොකද්ද වෙන්නේ කියලා බලන්න ඔබ. හොඳින් බලන්න. අනේ බලන්න ඔය ඉතාම ශීඝ්‍ර ලෙස ප්‍රතික්‍රියාව සිද්ධ වුණා. දුම් දමමින් ඔක්සිජන් පිට වුණා. ඉතාම ශීඝ්‍ර ලෙස ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. බලන්න මේ උත්ප්‍රේරක ක්‍රියාව. මේක තමයි උත්ප්‍රේරක ක්‍රියාවක් කියලා කියන්නේ. අනිත් නලේ තාමත් එසලේ එලෙසම තියෙනවා. නමුත් ඔබට පේනවා ඉතාම පැහැදිලි ලෙස මේකෙදි ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය ඉහළ ගියා. මෙන්න මේක තමයි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන්නේ උත්ප්‍රේරක වල බලපෑම. බලන්න හොඳින් බලන්න ඉතාම ශීඝ්‍ර ප්‍රතික්‍රියාව. නමුත් අන්තිමට ඔබ බැලුවොත් මේ ප්‍රතික්‍රියාව ඉවරලා අපිට මේ දැමු මැංගනීස් ඩයොක්සයිඩ් ටික අන්තිමට මේ ප්‍රතික්‍රියාවේ අග ඉතුරු වෙලා තියෙන අපිට ඒ බලන්න නම් මේ සියල්ල සම්පූර්ණයෙන්ම වාෂ්පිනකන් ඉන්න ඕනේ අපිට එතකම් බලන්න මේ නමුත් ප්‍රතික්‍රියාවට සහභාගී නොවන බව පස්සේ පැහැදිලි වෙනවා. මේ මැංගනීස් ඩයොක්සයිඩ් එකතු කරපු සුළු ප්‍රමාණය මේ නලේ යට තැම්පත් වෙලා ඉතුරු වෙනවා. මෙහිදී අපිට ඒක බලන්න ගොඩක් වෙලා යනවා. අපි ඒ හින්දා මේ
මේ හොඳින් ඔබ දුටුවා. ඇතරම ගකුලස ඒකෙදි පිටවු දේ ඇතරම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජන වෙලා ඔක්සිජන් වායුව සහ ජලය තමයි හැදෙන්නේ. ඒ දුමාරයක්ගේ ජල වාෂ්ප. ඔව්. ඒ ඔබ දැක්කේ දුමාරයක් විදිහට ජල වාෂ්ප. මොකද ඔබ දන්නවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනයෙන් ඔක්සිජන් සහ ජල වාෂ්ප හැදෙනවා. ඉතින් අපි බලමු තවත් මෙවැනි ප්‍රායෝගිකව මේ උත්ප්‍රේරක භාවිතා කරනවා විවිධ කර්මාන්ත කෙරෙහි අපි පාවිච්චි කරනවා. අපි එවැනි කර්මාන්ත ටිකක් බලමු. ඔබට මේ මගුවේ පේනවා රසායනික කර්මාන්තය සහ භාවිතා වන උත්ප්‍රේරකෙහි දීලා තියෙනවා ඇමෝනියා නිපදවීමේ හේබර් ක්‍රමය කියන එකේදී සවිවර යකඩ භාවිතා කරනවා මෙහිදී උත්ප්‍රේරකයේ විදිහට. එතකොට මේ හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිපදවදී එය ඉක්මන් කිරීම සඳහා භාවිතා කරන්නේ සවිවර යකඩ. ඊළඟට තියෙනවා සල්ෆියුරික් අම්ල නිපදවීමේ ස්පර්ශ ක්‍රමය කියන එකේදී භාවිතා කරන්නේ වැනේඩියම් පෙන්ටොක්සයිඩ් කියන රසායනික සංයෝගය තමයි එහිදී උත්ප්‍රේරකයේ විදිහට අපි භාවිතා කරන්නේ. ඊට අමතරව තව තියෙනවා ඔබට පේනවා ඇමෝනියා ඔක්සිකරණයෙන් නයිට්‍රික් අම්ලයේ නිපදවීමේ කර්මාන්තයේදී ප්ලැටිනම් කියන ලෝහය, ප්ලැටිනම් ඔබ දන්නවා හොඳ ලෝහයක්, මේ ප්ලැටිනම් කියන ලෝහය උත්ප්‍රේරකයේ විදිහට භාවිතා කරනවා. ඊළට අසන්තෘප්ත මේද හයිඩ්‍රජනීකරණය කිරීමෙන් මාගරින් නිපදවීම. ඔබ දන්නවා මාගරින් කියලා අපි ආහාරයට ගන්නවා බටර් සහ මාගරින් කියලා. මේදී මාගරින් වලට දාන්නේ නිකල්. නිකල් කියන ලෝහය දැම්මම හයිඩ්‍රජනීකරණය ඉක්මන් කරනවා. ඒක උත්ප්‍රේරකයක් විදිහට භාවිත කරනවා. අපි බලමු පොඩි වීඩියෝවක්, මාගරින් නිපදවන වීඩියෝක් ඔබ මෙහිදී බලන්න. තෙල් වලට තෙල් තමයි භාවිත කරන්නේ. මෙහිදී අතර මාගරින් සහ බටර් අතර වෙනසක් මම ඔබට මතක් කරන්නම්. මාගරින් කියන එකේදී අපි භාවිත කරන්නේ සාමාන්‍යයෙන් ශාකමය තෙල් වර්ග. ඔබ දන්නවා පොල් තෙල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාම් තෙල් වෙන්න පුළුවන්. බටර් හදද්දී පාවිච්චි කරන්නේ සත්වමය තෙල්. ඔබ මේ බලන්න මේ තෙල් ටික ටික විවිධ උෂ්ණත්ව තත්ත්වවල නියතව තබා ගනිමින් රසකාරක දැම්මා ඒ ආදී දේල් දාලා මේ යන්ත්‍රානුසාරයෙන් ඔන්න ඔබට පේනවා මාගරින් හැදුවා. දැන් එයා දියරම තත්ත්වෙ නිසා සෙන්ටිග්‍රේඩ් අංශක 15 විතර උෂ්ණත්වයේ තිබ්බහම ඒ සාමාන්‍යයෙන් ඝන තත්ත්වයට පත් වෙනවා. දැන් මාගරින් නිපදවීමේ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ ශාකමය තෙල් වර්ග. වෙජිටේරියන් අයට මාගරින් කනවා ගොඩක් වෙලාවට, ආහාරයට ගන්නවා. බටර් ගන්නෙ සාමාන්‍යයෙන් සත්තුන්ගේ නිසා සමහරට ඒගොල්ලෝ බටර් ආහාරයට නොගෙන ඉන්නත් පුළුවන්. ඉතින් මේ ආකාරයට අපිට උත්ප්‍රේරක භාවිතය ගැන කතා කරන්න පුළුවන්. හොඳයි, මම හිතන්නේ අද දවසේදී අපි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන මාතෘකාව ඔස්සේ කා කරුණු කතා බහ කළා. පදාර්ථයේ විපර්යාසයන් පිළිබඳව කතා කරා. ඒදී රසායනික විපර්යාසයන් පිළිබඳව වැඩි හඳුන්වා දීමක් කරා. ඒ වගේම ප්‍රායෝගික අත්දැකීම් රසක් එක්ක ඔබට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක පිළිබඳව හොඳින්ම දැන කියා ගන්නට අවස්ථාව ලැබුණා. ඉතින් අද දවසේදී බොහොම මහන්සි වෙලා මේ ගුරු දෙපළ අප වෙනුවෙන් මේ පාඩමට සූදානම පැමිණි අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙන්නට කැමැති. ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විද්‍යා ආචාර්යවරයා ක්‍රිෂාන් ප්‍රනාන්දු ගුරු මහත්මයා, ඒ වගේම බුරුල්ල පිටියේ මහවිද්‍යාලයේ විද්‍යා ආචාර්යවරයා ගෝකුල සිරිවර්ධන ගුරු මහත්මයා ඔබ දෙදෙනාට නැවත වතාවක් ස්තුති. එහෙමනම් අපි ලබන සතියේදීත් ඔබ මුණ ගැහෙන්නට බලාපොරොත්තු වෙනවා මේ ආකාරයෙන්ම ඔබේ දැනුම වැඩි කරන්නට විද්‍යා විෂය යටතේ. එතෙක් ඔබට ජයග්‍රහී සතියක් ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා. ආයුබෝවන්.